Inside Politics. ප්‍රධාන ජනාධිපති වන අපේක්ෂකයෝ 3 දෙනාම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වලා තිබුණත් පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ මහත්තයා තාමත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වලා නැහැ. ඔව් ඒ වුණාට ඉතින් ඒක එළිදක්වන නියමිතව තියෙන්නේ හෙටනේ. හෙට? කවුද කියන්නේ? අන්න ඒක හොරෙන්ම එළිදක්වලා. හොරෙන්ම එළිදක්වලා? මොකද්ද? ඒක තාවි තේරුම. ඒක මෙහෙමනේ. පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන හදලා ඒක එළිදක්වන්න හොඳ කොළඹ ලොකු හෝටලෙක තෝරගෙන දින හැටියට හෙට දින යොදාගත්තෙත් මීට සති දෙකකට විතර කලින්. ඔව්. ඉතින් මේ උත්සවය හෙට තියෙනවනේ. තියෙනවා තමයි. හැබැයි ගිය බ්‍රහස්පතින්දා නාමල්ට කෝල් එකක් ආවා. ඒ කෝල් එක දුන්නේ ලංකාවේ ප්‍රධාන ප්‍රසිද්ධ දෛවඥයෙක්. නාමල් පුතා හෙට උදේ ඉතාම බලගතු නැකතක් යෙදිලා තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදක්වන්න හොඳම නැකත තමයි ඒක. නාමල් මේ ගැන තවත් ටිකක් හොයලා බැලුවා. එතරම් දැනගත්ත අර කියපු නැකත පුදුම විදිහට බලගත් නැකතක් කියලා. ඔව් ඒ අනුව අර උත්සවයේ එහෙම්ම තියෙද්දි ගිය සිකුරාදා උදේ 10:23ට යෙදුණු සුබ නැකතට අනුව නාමල්ලයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමන්ගේ තාත්තා එහෙමත් නැත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට පිළිගන්නවා. ඔන්න ඕක තමයි නාමල් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හොරෙන්ම එළිදක්වීමේ කතාව. ඒ කියන්නේ හෙට කරන්නේ බොරුවක්ද? බොරුවක්ම කියන්නත් බෑ. නැකත මොක වුණත් උත්සවයකුත් තියෙන්න එපැයි. Inside Politics.